ශ්‍රීපාද වන්දනා සමය ලැබීමත් එක්ක මේ කාලයේ විශේෂයෙන්ම වැඩි දිනෙක සිරිපා වදින්නට යන ආකාරය තමයි ලංකාවේ හැමතැනීම පෙනෙන්නේ. ශ්‍රීපාදයට ගියාමත් ඒ තත්ත්වයේ ඉලිසින්ම දකින්නට පුළුවන්කම ලැබෙනවා. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රීපාද පුදබිම වෙත තිබෙන සියලු මාර්ගවලින් පැමිණෙමින් තිබෙන නිසා අධික තදබදයක් සිරිපා මළුව තුළ නිර්මාණය වෙනවා. ඒ හින්දා එහිදී කටයුතු කළ යුතු ආකාරය මේ ගමන එහි ඇති දුෂ්කරතාව මේ සියල්ල සැලකිල්ලටගෙන කටයුතු කරන්න කියන පණිවිඩයත් ඔබට දෙන ගමන් තමයි වාර්තාවට අපි යොමු වන්නේ. ලංකාදීප පුවත්පතේ ශ්‍රීපාද වන්දනා බසයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවෝ දෙදෙනෙක් මරුට 28ක් රෝහලේ. මේ ගැන වැඩිදුර වාර්තාවේ අපට දකින්නට ලැබුණා මේ පිරිස මහරගම ප්‍රදේශයෙන් ගමන් කළ පිරිසක් කියලා ශ්‍රීපාද වන්දනාව සඳහා. එහි තියෙනවා වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගත් තේන නෝටන් බ්‍රිජ් පොලිසියට නොදුරු ප්‍රදේශයකදී ඊයේ රාත්‍රී 9:15ට පමණ අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තමයි අනතුර සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් අප සතුව තිබෙනවා මේ අනතුර හා සම්බන්ධ වීඩියෝ දර්ශන. අප ඒ වෙත ඔබ යොමු කරන්නටයි සූදානම. මෙසිද්ධිය නිසා තුවාල ලැබූ අය ගිනිගත් තේන ඊළඟට වටවල සහ නාවල පිටිය රෝහල්වලට ඇතුළත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. තුවාල කරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් සඳහන් වෙනවා. රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් කොමුණත් දර්ශන දකිනකොට ඒ බස් රථයට වෙලා තියෙන අනතුර පේනකොට අනතුරේ ස්වභාවය අපට අවබෝධ කරගන්නට බැරි කමකුත් නැහැ. අනතුරට හේතුව තවමත් අනාවරණ කරගන්නට හැකි වෙලා නැහැ. කෙසේ වෙතත් මෙවැනි මාර්ගවල ගමන් කිරීමේදී තිබිය යුතු සැලකිලිමත් භාවය පිළිබඳව වඩාත් හොඳින් අපට දකින්නට ලැබෙන අවස්ථාවක් කියන එකත් කියන්නට ඕනේ. අප මේ දුටුවේ ශ්‍රීපාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර පිළිබඳව.